මූලික වශයෙන් ඉංග්‍රීසි කතා කරනකොට ඉංග්‍රීසි ලියනකොට වර්ග දෙකක් තියෙනවා. අපි යාළුවොත් එක්ක සාමාන්‍ය සමාජයේ කතා කරනකොට ඉංග්‍රීසි වලින් කියන්නේ කැෂුවල් ඉංග්‍රීසි එහෙම නැත්නම් ඉන්ෆෝමල් ඉංග්‍රීසි කියලා. හැබැයි ඔෆිස් එකකට වගේ වෙනස් තැනකට ගියාට පස්සේ අපේ ඉංග්‍රීසි භාෂාව ටිකක් ෆෝමල් වෙනවා. අපි කියන්නේ පොලයිට් වෙනවා කියලා ටිකක් වැදගත් වෙනවා. එතකොට අපි භාවිතා කරන්න ඕන වචන ටිකක් වෙනස් වෙනවා. ඔයා විශේෂයෙන්ම ඔෆිස් එක වැඩ කරනවා නම් ඔෆිස් එක වැඩ කරන්න බල පරොත්තු වෙනවා නම් අද මම මේ කියලා දෙන වචන ටික ඉතාමත් වැදගත් වෙයි විශේෂයෙන්ම ඔයා රයිටින් කරනවා නම්. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන වචන වලට වඩා වෙනස් වචන කොහොමද ඔෆිස් එකදී භාවිතා කරන්න කියලා හරියටම ඉගෙන ගමු. ඒ වගේම මම උදාහරණයක් බැගින් අරන් එනවා හැම වචනයකටම. අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඔයා වැරදියට කියන පළවෙනි වචනේ තමයි give කියන වචනය. give කියන එකේ තේරුම තමයි අපි කාට හරි මොනවා හරි ලබා දෙනවා, පිරිනමනවා කියන එක. ඔයාට give කියන වචනය වෙනුවට official විදියට පාවිච්චි කරන්න පුළුවන් provide කියන වචනය. provide කියන්නේත් අපි යමක් සපයනවා, ලබා දෙනවා කියන එක. මේ උදාහරණය බලන්න. මම ඔයාට දත්තවල කොපි එකක් දෙන්නම්. හිතන්නකෝ මොනවා හරි data එකක් ඔයාලඟ තියෙනවා, විස්තරයක් තියෙනවා. මේකේ කොපි එකක් මම ඔයාට ලබා දෙන්නම් කියලා ඔයා කාට හරි ලියනවා වෙන්න පුළුවන්, කියනවා වෙන්න පුළුවන්. ඔයාට මේක සාමාන්‍ය විදියට කියන්න පුළුවන් I will give you a copy of the data. ඔයාට සාමාන්‍ය විදියට කියන්න පුළුවන් I will give you, මම ඔයාට දෙනවා data වල කොපි එකක්. මෙතෙන්දී ඔයා පාවිච්චි කළ දින වචනේ තමයි give. හැබැයි ඔයාට මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් provide කියන වචනේ මේ විදියට I will provide you a copy of the data. data වල කොපි එකක් මට ඔයාට පිරිනමන්න පුළුවන්, ලබා දෙන්න පුළුවන්. මට ඔයාට මේ data වල කොපි එකක් ලබා දෙන්න පුළුවන්. I will provide you a copy of data. ඊළඟ වචනේ තමයි get. get කියන්නේ ළමක් ලබා ගන්නවා කියන එක. වාට මොනවා හරි ලැබෙනවට get කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. get වල තේරුම් විශාල ප්‍රමාණයක් තියෙනවා, සිය ගාණක් තියෙනවා. එක තේරුමක් තමයි මොනවා හරි ලැබෙනවා කියන එක, ලබා ගන්නවා කියන එක. receive කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් get කියන වචනය වෙනුවට. අපි ප්‍රශ්නයක් අහලා බලමු. ඔයාට පාර්සලය ලැබුණාද? අපි කියන්නේ පැකේජ් එක. ඔයාට පැකේජ් එක ලැබුණාද? අපි මේක සාමාන්‍යයෙන් අහන්නේ did you get the package. හැබැයි මේක ඔෆිස් එකේදී ඔයාට අහන්න පුළුවන් did you receive the package. receive කියන වචනය get වෙනුවට දාලා පාවිච්චි කරන්න පුළුවන් ඕනම තැනකදී. did you receive the package. ඔයාට පාර්සලය ලැබුණද? did you receive the package. මේ විදියට මේක කියලා පුරුදු වෙන්න. come කියන වචනය අපි හැමෝම දන්නවා. හැබැයි come කියන වචනය සාමාන්‍යයෙන් අපි ඕනම තැනකදී පාවිච්චි කරන වචනයක් නේ. ඉතින් මේ come වෙනුවට එනවා කියනවා වෙනුවට අපිට පුළුවන් attend කියන වචනය පාවිච්චි කරන්න. come වෙනුවට attend පාවිච්චි කරන්න පුළුවන්. මට අඟහරුවාද එන්න විදිහක් නැහැ. ඔයා මේක කොහොමද කියන්නේ? මට එන්න විදිහක් නැහැ කියලා කියන්නේ I'm unable. I'm unable කියන්නේ විදිහක් නැහැ කියන එක. එන්න විදිහක් නැහැ. I'm unable to come to Tuesday. මට අඟහරුවාද එන්න විදිහක් නැහැ කියලා සාමාන්‍යයෙන් කියන්නේ I'm unable to come to Tuesday. හැබැයි මේක official විදිහට කියන්නේ I'm unable to attend Tuesday. මට අඟහරුවාද එන්න හැකියාවක් නැහැ. I'm unable to attend Tuesday. help. help කියන වචනයත් ඔයා දන්නවා. ඔයා හැමතැනදීම පාවිච්චි කරන වචනයක්. හැබැයි ඔෆිස් එකේදී ඔයාට help වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් assist නැත්නම් assist කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් help වෙනුවට. ඔයාට ඕනේද මට කියලා ඔයාට මොනවා හරි උදව්වක් කරගන්න. මේකවා සාමාන්‍ය විදියට නම් අහන්නේ do you need me to help you. ඔයාට මාව ඕනේද මොකක් හරි ඔයාට උදව්වක් කරගන්න නම් do you need me to help you. හැබැයි ඔයාට මේ වෙනුවට help වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් assist කියන වචනය මෙන්න මේ විදියට do you need me to assist you. ඔයාට මාව ඕනේද මොකක් හරි උදව්වකට do you need me to assist you. talk.
ටෝක් යන්නේ සාකච්ඡා කරනවා කතා කරනවා කියන එක. ටෝක් වෙනුවට ඔයාට මොකක්ද ඔෆිස් එකේදී පාවිච්චි කරන්න පුළුවන් වචනය? ඩිස්කස් කියන වචනේ තමයි ඔෆිස් එකේදී ඔයාට ටෝක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණය බලන්න. අපි සාකච්ඡා කරන්න වෙලාවක් දාගමු. නැත්නම් අපි මේක සාකච්ඡා කරන්න වෙලාවක් වෙන් කරගමු. මේක අපි කොහොමද කියන්නේ? Let's schedule. Schedule කියන්නත් පුළුවන්, schedule කියන්නත් පුළුවන්. Let's schedule a time to talk. අපි කතා කරන්න වෙලාවක් දාගමු. මේක අපි discuss කියන වචනේ දාලා මේ විදියට කියන්නත් පුළුවන්. Let's schedule a time to discuss. අපි සාකච්ඡා කරන්නට වෙලාවක් දාගමු. Let's schedule a time to discuss. Talk වෙනුවට discuss ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන්. අපි ගොඩාක්ම දන්න ගොඩාක්ම පාවිච්චි කරන තවත් වචනයක් තමයි yes කියන වචනය. Yes කියන වචනයට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් alternative එකක් තමයි certainly. Certainly කියන්නේ yes කියන එකම තමයි නිශ්චිතයි මං ඒකට එකඟයි කියන අදහස. ඔව් මම ඒ අදහසට එකඟයි කියන්නේ අපි ඉංග්‍රීසි වලින් yes I agree with you that idea. Yes I agree with you that idea. මේක අපිට certainly කියන වචනය දාලා කියන්න පුළුවන් certainly I agree with that idea. ඔව් මම ඒ අදහසට එකඟයි. Certainly I agree with that idea. Change කියන්නේ යමක් වෙනස් කරනවා කියන එක. Change කියන වචනය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි modify. Modify කියලා කියන්නේ වෙනස් කරනවා කියන එක. අපිට රැස්වීම තියෙන වෙලාව වෙනස් කරන්න අවශ්‍යයි. ටිකක් දිග වාක්‍යයක් අපි සරලව ඉගෙන ගමු. අපිට රැස්වීම තියෙන වෙලාව වෙනස් කරගන්න අවශ්‍යයි කියලා කොහොමද කියන්නේ? We need to change the time of the meeting. We need to change. අපි කියන්නේ මේ විදියට. හැබැයි මේක modify කියන වචනය දාලා කියන්න පුළුවන්. We need to modify the time of the meeting. අපිට මේ meeting එක තියෙන වෙලාව වෙනස් කරගන්න පුළුවන්. Finally වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් in conclusion කියන වචනය. අන්තිමේදී අවසානයේදී කියන තේරුම තමයි මේ finally කියන එකෙන් ලැබෙන්නේ. In conclusion කියන්නේ අන්තිමේදී කියන එක, අවසාන උත්තරයක් විදිහට කියන එක. අන්තිමේදී මම ලබන සතිය ඔෆිස් එකේ නෑනේ. අන්තිමට බැලුවහම මට ලබන සතිය ඔෆිස් එකේ ඉන්න බැරි වෙනවා. Finally I will be out of the office next week. මෙතෙන්දි කියවෙන්න පුළුවන් මම ඔෆිස් එකෙන් අයින් වෙනවා කියලා. ඔෆිස් එකේ නෑ කියලා ගන්නත් පුළුවන්. I will be out කියලා තමයි කියන්නේ. හැබැයි මේක in conclusion දාලා කියන්න පුළුවන්. In conclusion I will be out of the office next week. But කියන වචනයත් ඔයා නිතරම පාවිච්චි කරනවා. But කියන්නේ නමුත් කියන එක. මොකක් හරි හේතුවක් සඳහන් කරන්න තමයි අපි but පාවිච්චි කරන්නේ. හැබැයි ඔෆිස් එකේදී ඔයාට but කියන වචනය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් however කියන වචනයක ගොඩක් ලස්සනයි. මගේ මතය අනුව ඒක සුපිරිම අදහසක්. මගේ මතය අනුව එක සුපිරි අදහසක්. නමුත් බොස් එකට එකඟ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න බෑනේ. මේක අපි කොහොමද කියන්නේ? That's a great idea in my opinion. But boss must sign off. හැබැයි මේක කියන්න පුළුවන් however කියන වචනය දාලා මේ විදියටත්. That's a great idea in my opinion. However boss must sign off. Also වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් විශේෂ වචනයක් තමයි moreover කියලා කියන්නේ. අපි උදාහරණෙම මේක තේරුම් ගනිමු. B සැලසුම ඇතුළත් වාර්තාවත් ඒකත් කියන තමයි මෙතන also පාවිච්චි කරන්නේ. B සැලසුම ඇතුළත් වාර්තාවත් මම හොයා ගත්තා. Also I found the report to include the plan B. හැබැයි also වෙනුවට කියන්න පුළුවන් moreover කියන වචනයත්. Moreover I found the report to include the plan B. Also වෙනුවට තමයි moreover කියන වචනය පාවිච්චි වෙන්නේ. මම මේ plan B එක තියෙන වර්තාවත් හොයාගත්තා. Easy කියන්නේ ලේසි කියන එක, පහසුයි කියන එක. Easy කියන වචනය වෙනුවට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. Straightforward කියන්නේ ගොඩක් පහසුයි ලේසියි කියන එක. ඊළඟ පියවරට කරන්න තියෙන දේවල් හරිම ලේසි. මේක අපි
ඉංග්ලිෂ් වලින් සාමාන්‍ය විදිහට කියන්නේ the directions for the next step are easy. Easy කියන වචනේ වෙනුවට අපි ස්ට්‍රේට් ෆෝවර්ඩ් දාලා දැන් කියමු the directions for the next step are straightforward. Opinion කියන්නේ යමෙක්ගේ මතය අදහස. Opinion වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් perceptive. Perceptive කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් opinion කියන මතය කියන තේරුම ලබා දෙන්නට. අපි අපේ ගිනුම් කරන කණ්ඩායමේ උපදෙස් එහෙම නැත්නම් මතය ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන්. We are seeking the opinion of our accounting team. හැබැයි මේ වාක්‍යෙම වලට perceptive දාලා කියන්න පුළුවන් We are seeking the perceptive of our accounting team. අපේ ගිනුම් කරන කණ්ඩායමේ සහාය අපි ඉල්ලා සිටිනවා මතය ඉල්ලා සිටිනවා. What do you mean? ඔයා මොකක්ද අදහස් කරන්නේ? ඒ වෙනුවට ඔයාට කියන්න පුළුවන් elaborate කියලා. Elaborate කියලා කියන්නේ යමක් පැහැදිලි කරනවා කියන එක. ඔයාට පුළුවන් ද ඒ අදහස පැහැදිලි කරන්න. ඉතින් මේ ආසන්න තේරුමක් තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. I am not sure what do you mean by that statement. මට ෂුවර් එකක් නෑ නැත්නම් මට තේරෙන්නේ නෑ ඔයා ඒ ස්ටේට්මන්ට් එකෙන් ඒ ප්‍රකාශයෙන් අදහස් කළේ මොකක්ද කියලා. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක ඔයාට කියන්න පුළුවන් elaborate කියන වචනය දාලා can you elaborate on that point. ඒ අදහස ආඩ පැහැදිලි කරන්න පුළුවන්ද can you elaborate on that point guess කියලා කියන්නේ යමක් අනුමාන කරනවා අපි මෙහෙම වෙයි කියලා හිතනවා කියන එක guess වෙනුවට ඔයාලට කියන්න පුළුවන් imagine කියන වචනය මම හිතන්නේ දැන් තමයි පරීක්ෂා කරන්න වෙලාව පරීක්ෂා කරනවට තමයි test out කියලා කියන්නේ I guess it's time to test out මම හිතන්නේ මං අදහස් කරන්නේ දැන් තමයි වෙලාව I guess it's time to test out හැබැයි මේ guess කියන වචනේ වෙනුවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් imagine කියන වචනය I imagine it's time to test out මම හිතනවා දැන් තමයි පරීක්ෂා කරන්න වෙලාව කියලා I imagine it's time to test out goal කියන්නේ අරමුණ ඉලක්කය පරමාර්ථය කියන එක goal වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන වචනයක් තමයි objective කියන්නේ goal වෙනුවට objective දාලා කතා කරන්න අපේ අරමුණ තමයි ලාභය profit එක දෙගුණ කරන එක our goal is to double the profit හැබැයි goal වෙනුවට ආඩ objective කියන වචනේ දාන්න පුළුවන් our objective is to double the profit අපේ අදහස එහෙම නැත්නම් අපේ අරමුණ තමයි ලාභය දෙගුණ කරන එක ඉතින් goal වෙනුවට objective කියන වචනේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඉලක්කයක් අරමුණ ගැන කතා කරනවා නම් මෙතනින් මේ වචන 15 අවසන් වෙනවා සරල වචන 15ක් කොහොමද ඔෆිස් එකේදී පාවිච්චි කරන්න කියන එක තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න next වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු